ආයුබෝවන් සුබ උදෑසනක් සමට කලින් සත්‍ය හරියටම කියන සිත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ගිනිගත් නෞකාවෙන් මුහුදට දැවි තෙල් කාන්දු වූ සිදුරු වසා දැමෙයි MT New Diamond නැවේ අයිතිය ශ්‍රී ලංකාවට ලැබෙයිද ජනතාව බලය දී ඇත්තේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි මහා සංග්‍රහණය ජනපතිට කියයි වෙලී සුදාගේ සහෝදරිය කේරළ ගංජා සමග අත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් MT New Diamond නෞකාවට වාණිජ ආයතනයක් ඇතුළු වීමත් සමග ශ්‍රී ලංකාවට හිමි විය යුතු ප්‍රතිලාභ අහිමි වීමේ දැඩි අවධානමක් මත වැති බව වෙළඳ නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා අනාවරණය කළා. කිමිදුම් කරුවන් යොදවා සිදු කළ නිරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව තුළට මුහුදු ජලය ලබා ගන්නා විවර දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතියකට හානි සිදු වී ඇති බවයි. නෞකාවේ දකුණු පසින් මුහුදු ජලය ඇතුළට ලබා ගන්නා විවරයකට සම්බන්ධ වූ අභ්‍යන්තර නල පද්ධතිය තුළින් දැවි තෙල් මිශ්‍ර ජලය මුහුදට කාන්දු වෙමින් තිබූ බව එහිදී හඳුනාගෙන තිබුණා. ඉන් අනතුරුව එම කාන්දුවට හේතු වූ සිදුරු වසා දැමීමටයි නාවික හමුදාව පියවරගෙන ඇත්තේ. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව මෙවන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නවික සැතපුම් 45ක් 50ක් අතර දුරින් ස්ථානගතව පවතින බවයි නවික හමුදාව සඳහන් කළේ. තවදුරටත් ශ්‍රී ලංකා නවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉන්දියා නවික හමුදාවට අයත් නෞකා සහ යාත්‍රාමින්ම ටග් යාත්‍රා කිහිපයක්ද මෙහෙයුමට සම්බන්ධව සිටිනවා. ගුවන් හමුදා මාධ්‍යකගේ සඳහන් කළේ අවශ්‍යතාවන් මත මෙහෙයුම් දියත් කිරීම සඳහා හෙලිකොප්ටර් යානාද තවදුරටත් සූදානම්ින් පවතින බවයි. මෙතර පරීක්ෂණ සඳහා නිව් ඩයිමන්ඩ් නෞකාවේ ඉන්ධන සම්පර ලබා ගන්නා ලෙස අධිකරණය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළා. මෙතර MT නිව් ඩයිමන්ඩ් නෞකාවේ ශ්‍රී ලංකාවට ඇති හිමිකාරීත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. මේ නැව බේරා ගැනීම. ඒකත් අපි ඉතා සාර්ථකව කරා. අපි ගින්න මැඩ පවත්වලා කන්ට්‍රෝල් කරලා ඉතාම සාර්ථකව කරා. සම්මුතියක් තියෙනවා IMO International Maritime Organization Convention on Salvage 1989. මේක අනුව right of salvage එකේ සඳහන් කරලා තියෙනවා මේ salvage operation එක කරොත් මේකේ අයිතිය ඒ සාර්ථක ප්‍රතිඵලයක් වෙන්න කරපු කණ්ඩායමට අයිති වෙනවා කියලා. මේ කණ්ඩායම මෙතන ගත්තොත් මේක අපේ ආණ්ඩුව සම්බන්ධ කණ්ඩායමක්. නාවික හමුදාව සහ ගුවන් හමුදාව තමයි මේ කණ්ඩායමට ඇතුල් වෙන්නේ. ඒතර මේ අතරතුර මොකද වුනේ? salvage companies ලෝකේ තියෙනවා මේ වගේ අනුතුරු පත් වෙච්ච නැව් ගිහිල්ලා බේරගන්න. එතකොට මේ වගේ හොරෙන් ස්ථානගත වෙච්ච කණ්ඩායමක් අපි බේරගත්ත නැවට ගොඩ වෙන්න අවසර ලබා දුන්නා. මන් දන්නේ ඒක කොහොම වුණාද කියලා. දැන් මේගොල්ලන් මේ නැවට ගොඩ වුණා. දැන් මොකද වෙන්නේ? එන්න එන්න අපි ඈතට ඈතට ගෙනියනවා. ඊට පස්සේ වෙන්නේ මේගොල්ලන් මේ අයිතිය ක්ලේම් කරොත් මේගොල්ලන්ට එනවා. දැන් මම යෝජනා කරන්නේ අපි රජයක් විදියට කියන්න ඕනේ මේක අපි බේරගත්තේ. කරුණා කරලා මේ අයිතිය දෙන්න එපා. මේක කරේ අපි. මේක අපේ දේශ සීමාවට කොහොම හරි අරගෙන ඇවිල්ලා මේක අපේ අත්අඩංගුවට පත් කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේක අරන් එළියට ඇදන් ගියන් පස්සේ ඒ සල්වේජ් කම්පැනියට පුළුවන් ඒගොල්ලන්ට මේක නම වෙනස් කරලා පෝට් ඔෆ් රෙජිස්ට්‍රි එක වෙනස් කරලා රට වෙනස් කරලා නැවේ නම වෙනස් කරලා අපිට හිතා ගන්න බැරි විදිහට මේ නැව මේ අපේ රූප රාමුවෙන් අයින් කරලා දාන්න ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා. නැත්තම් වෙන්නේ අපිට කිසිම දෙයක් නැතුව ගිහිල්ලා අපිට උඩ බලන් ඉන්න වෙන එක. සංවිධානාත්මක අපරාධ කරුවෙක් වූ දැනට බන්ධනාගාරගතව සිටින ගම්පොලේ විධානගේ සමන්ත කුමාර හේවත් වෙලේ සුදාගේ සහෝදරියක් ඇතුළු තිදෙනෙක් කේරළ ගංජා සමග අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය සමත්ව තිබෙනවා. මේ අතර හෙරොයින් ග්‍රෑම් 75කට අධික ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් සැකකරුවෙක් පුත්තලමේදී නීතිය රැහැනට හසු වුණා. හක්මනි පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෙලී සුදාගේ සහෝදරිය සහ ඇගේ අනියම් ස්වාමිපුරුෂයා සමග තවත් පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම පිරිස හක්මනි ලැබුම්වලක රැඳී සිට ඇති අතර සිදුකරන ලද සෝදිසි කිරීම්වලදී කේරළ ගංජා මිලිග්‍රෑම් 4940ක් ප්‍රමාණයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ පුත්තල මේකකේ නිලධාරීන් රද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 455ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 262150ක මුදලක්ද පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා. අත්අඩංගුවට සැකකරු වසර ගණනාවක සිට මද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙ ඇති බවත් මීට පෙර ගිනියපි සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටි ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා. සැකකරු විසින් මද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් යතුරුපැදි දෙකක් සහ මෝටර රථයක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. මාතලේ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත දඹුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 60000ක් සමග මද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹුසැමි යුවලක් සහ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සියඹලාණ්ඩුව පොලිසිය සහ මොනරාගල කොට්ටාස දූෂණ වර්ධනාංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී පාසල් ළමුන් ඉලක්ක කර ගංජා අලෙවි කළ පියපුතු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියලි ගංජා තොගයක්ද පොලිසිය විසින් සිය බහරයට ගත්තා. සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අදාළ ගංජා ලබා දෙන ප්‍රධාන ජාවාරම්කරුද අලෙවි කිරීමට තිබූ වියලි ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 798ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු විසින් සංකපා තිබූ ගංජා තොගයක්ද පොලිසිය විසින් සොයාගත්තා. පාසල් ළමුන්ට බෙදාහැරීමට සැලසුම් කර තිබූ තෝල් නැමැති මද්‍රව්‍ය සමග අදාළ මද්‍රව්‍ය බෙදාහැරි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය සමත්ව තිබෙනවා. කිරුළපන ප්‍රදේශයේ පාසලකින් ලද තොරතුරක් මත බම්බලපිටිය පොලිසිය මෙම වැටලීම සිදු කළා. බණ්ඩාරවිල උද්‍යාන මාවතේ අතුරු මාර්ගයක ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලින් 5 දෙනෙක් විසින් ඊසි කැෂ් ක්‍රමයට ලබාගත් හෙරොයින් අඩංගු කුඩා පැකට්ටුවක් විදුලි කණුවක සැල සංගවා තිබියදී ලබා ගැනීමට යාමේදී බණ්ඩාරවිල පොලිස් කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ බුද්ධි නිලධාරියෙකු විසින් අදාළ සැකකරුවන් කොටු කර ගැනීමට කටයුතු කර තිබෙනවා. එහිදී එම නිලධාරියාට සැකකරුවන් පහර දීමක්ද සිදු කර ඇති අතර පසුව බණ්ඩාරවිල පොලිස් නිලධාරින් විසින් අදාළ සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. වවුනියාව පොලිසිය විසින් සිදු කරන ලද හදිසි පරීක්ෂා කිරීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 2ක් සහ හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 220ක් සමග අදාළ මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මද්‍රව්‍ය සංගවා ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක්ද වවුනියාව පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. ලද තොරතුරක් මත පානදුර මහවිල මිරිස්වත් ප්‍රදේශය අලෙවි කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා ග්‍රෑම් 100ක් සහ කුඩා පැකට් 10ක් මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 1,16,000ක මුදලක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට රථවාහන කොට්ටාසංශය විසින් සමත් වී තිබෙනවා. සුරපතු ආඥා පනතේ කොන්දේසි උල්ලංඝනය කරමින් නියමිත කාල සීමාවට පෙර විවෘත කර රා අලෙවි කර පුද්ගලෙක් අනුරාධපුර ප්‍රදේශයේදී සුරපතු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අලෙවි කරන ලද රාවලින් උපයාගත් 15,700ක මුදලක්ද සුරපතු නිලධාරින් සිය බහරයට ගනු ලැබුවා. එමෙන්ම එම ස්ථානයේ රා පානය කරමින් සිටි පුද්ගලින් 11 දෙනෙක්ද සුරපතු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රීතිගම මොරතිහ ප්‍රදේශයේ නිවසක සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට රීතිගම පොලිසිය සමත්ව තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට පෙර මත්පැන් ජාවාරමේ නිරත වී ඇති බවටද තහවුරු වූ සැකකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. යක්කලමුල්ල පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී නීති විරෝධී ගිනියවි 8ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් ගිනියවි අතර ජර්මනියේ නිෂ්පාදිත ගිනියවියක්, මෙරට නිෂ්පාදිත ගිනියවි 6ක් සහ බන්දරේ තුවක්කුවක්ද පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. අදාළ ගිනියවි සමග සැකකරුවන් 7 දෙනෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගත වූ මාස 2 හමාරක කාලය තුල යක්කලමුල්ල පොලිසිය විසින් නීති විරෝධී ගිනියවි 38ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි යක්කලමුල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේ. පාතාලයට බියෙන් තමන් ආරක්ෂක ලේකම් දුරේ කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. ඇත්තටම බන්ධනාගාරවල සෙනඟ කියන්නේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙලා තියෙනවා. මොකද පොලිස් පරීක්ෂණ, පොලිස් වැටලීම් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට එරෙහි පොලිස් වැටලීම් රාශියක් සිදු වෙනවා මේ දවස්වල. ඉතින් අපේ රටේ මේ කුඩු වදුර බොහොම දරුණු විදිහට පැතිරිලා ගිහින් තියෙනවා. අපි බැලුවොත් එහෙම බස්නාහිර පළාතෙන් සෑහෙන ප්‍රමාණයක් මේ අහුවෙනවා. නමුත් වැලිකඩ වගේ බන්ධනාගාරවල ඉන්න ප්‍රමාණය හුඟක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අයට අපහසුතාවයට පත් වෙනවා. ඉතින් මෙතන ඉඩ තියෙන ඒරියා එකට අතන වැඩිපුර ඉන්න කට්ටිය යම් කිසි කාල සීමාවකට දාන්න බලන්න තමයි අද මෙහෙ ආවේ. මේ වෙන විට ඔබතුමා ඇතුළු නිලධාරීන්ට පාතාලෙන් ජීවිත පරජණ ඉල්ලලා තියෙනවා. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? ඕවට බය නම් අපි මේ වෙයි ඉන්නේ. මේ සමහර මිනිස්සු කරන්න බැරි දේවල් ගැනත් කතා කරනවා. ඉතින් ඒකින්ද ඕවට බය නම් මේ තනතුරු බාර අරගෙන අපිට වැඩ කරන්න බෑ. අපි ඕවට බය නැහැ. අපේ රටේ ජනතාවට නිදහස ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කරන්න කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම අපි කරනවා. ඕවට බය වෙලා පැත්තකට වෙලා ඉන්නේ. එහෙම වුණොත් මේ රටේ රටට අනාගතයක් නැහැ. ඉරකරුවන් පිරිසක් මේ වෙන විට ආහාර වර්ජනයක නිරත වෙනවා. උන්ගේ ඉල්ලීම ගැතිනද? මට ඒ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න හිරකා
අපරාධකාරයෝ කොටස තමයි මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයෝ ටික. ඉතින් ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීම්. නමුත් අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. ඇත්තටම ඒ අය නීතිඥවරුන් මහත්වරුන් එනුණු සටන් කරනවා. ඒ කියන්නේ නීතිඥ මහත්වරුන්ව චෙක් කරන්න නැතුව ඇතුළට ගන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ අයට වැඩක් නෑ ඒක. මම බූස්ස හිරගෙදර ඇතුළට යනවා නම් මාවත් චෙක් කරන්න කියලා මම බන්දනාගාර නිලධාරී මහත්වරුන්ට කියලා දෙනවා නම් මම ආරක්ෂක ලේකම්. මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් කරන කර ඉන්න හේතුව නැහැ. ඒක ඇවිල්ලා මැක්සිමම් සිකියුරිටි ප්‍රිසන් එක එහෙම නැත්නම් අධි ආරක්ෂිත හිරගෙදර. ඒකට යන ඕනම කෙනෙක්ව බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා පවා එතනදි චෙක් කළා තමයි ඇතුළට ගන්නෙ. ඔය උපවාසය ගැන මට කියන්න තියෙන මෙච්චරයි. අපේ රටේ මාරාන්තික උපවාසයක් කරායලා කියලා මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණයි. තිලීපනුත් මියගිය උපවාසය නෙමෙයි තිලීපන් ලෙඩෙක්. ඒක නිසා ප්‍රභාකරන් මේ කාලේ කිව්වා යාට උපවාසයට යන්න කියලා. ඒ අරෙන් අනික් ඔය මාරාන්තික උපවාස කරපු හැම කෙනෙක්ම වගේ දවස් දෙකක් තුනක් යනකොට බඩගින්න වැඩි වෙනකොට මොකක් හරි හේතුවක් අරගෙන කවුරු හරි දෙන ෆෘට් ජූස් එකක් බීලා නැත්තම් තැමිලි වතුර වීදුරුවක් දිබිලා නැකිනවා. ඉතින් මෙතනත් ඒ වගේ තමයි. දැන් ඒ උපවාසයට ගිය කට්ටියගෙන් මං හිතන්නේ 20 ගානක් දැන් කෑම කන්න පටන් අරන් තියෙනවා. ඉතින් අනික් කට්ටියත් තව ටිකක් බඩගින්නේ උඩ කෑම කන්න පටන් ගන්නේ. ඒකෙච්චර සැලකිය යුත්තන්නේ මේ ඒ අයට කෑම තියෙනවා නොකා ඉන්න එක තමයි ප්‍රශ්නේ. බන්ධනාගාර නිලධාරීන් ඒ අයට කියනවා කන්න කියලා. ඒ තාම කීප දෙනෙක් ඉන්නවා නෑ අපි කන්නේ නෑ කියලා. හව හෙටන් ඉදන්ට ඒ අය එකයි. ඒක ඉඳගේ ප්‍රශ්නයක් නෑ. රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපතිවරයාට බහුතර බලයක් ලබා දී ඇති බව මහා සංඝරත්නය අවධාරණය කර සිටියා. ඒ ජනාධිපතිවරයා ලංකාරාමය මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත පැමිණි අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාරාමය මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගොස් විහාරාධිකාරී හිමිවරු බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ප්‍රථමයෙන් ලංකාරාම විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා විහාරාධිකාරී පූජ්‍ය රළපණාවේ ධම්මජෝති හිමි බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග කතා බහක නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මිරිසවැටිය විහාරස්ථානයේ වෙතයි. එහිදී විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් බැහැදක සුවදුක් විමසා සිටියා. එහිදී මහා සංඝරත්නය අවධාරණය කර සිටියේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් ලබා දී ඇති බවයි. ජනතා අපේක්ෂාවන් පියවරින් පියවර ඉටු කරමින් ස්වයංපෝෂිත ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළා. ऐतिहासिक कैलनी रजमा विहारस्थान नील वेबड़वेली दीव अक्रमा महिंद राजपक्ष महतागे सहभागी කැලණිය රජමා විහාරස්ථානයේ නිල වෙබ්අඩවිය වන www.kalaniyatemple.lk අන්තර්ජාලයට මුදා හැරීමේ කල්යනෝදා උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. අතින් මුදා හැරීමේ ඓතිහාසික කැලණිය රජමා විහාරස්ථානයේ නිල වෙබ්අඩවිය kalaniyatemple.lk පුඩාවට තිබිච්ච වෙබ්සයිට් කැලණියේ මුළු ලෝකයටම ශක්තිමත්ව ඉදිරිපත් කරන්නට කටයුතු කිරීම මම හිතන්නේ තව වැදගත්. ලෝකයේ විහිදී ඉන්න බෞද්ධ ජනතාවක් තාගම් පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කර සිටින අනිකුත් ආගමිකයන් නොඑක් ප්‍රශ්න යොමු කරනවා හාමුදුරුවන්ට. ඒ වගේම රජයට. ඉතින් මේවට උත්තර සැපීමට මෙවැනි වෙබ්සයිට් එකකින් අපිට පුළුවන්කම තියෙනවා. අපි ඉතාම සන්තෝෂ වෙනවා. කැලණිය රජ මහා විහාරයට විශේෂයෙන්ම අඩුවක් ප්‍රතිමුණු පී රජාක් විසින් කළ යුතු කාර්යයක් ඔබ වහන්සේලා සමුදායක සභාවකතු වෙලා කරි කිරීම පිළිබඳව අපේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී උද කරමින්
මෙතර මාළවී ශ්‍රී විමලාරාම විහාරස්ථ බුදුබිමේ දිකල 18 රියන් අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය සහ බුද්ධ මන්දිරයේ සහ සංඝවාසයේට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් 18 රියන් අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළා. ඊට අදාළ සමුරු ඵලකයේ සහ බුද්ධ ප්‍රතිමා වහන්සේට ප්‍රථම මල් පූජා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.